ඇති ඔබ සැමට සැදැහැවත්නි, අනිත්‍ය වූ ජීවිතය තුළ සොයා යන ජීවිත අවබෝධය සද්ධර්මය තුළින් සැමසිත් සුවපත් කරමින් ඔබහට කියා දෙන්නට අදත් මෙවතුම් වූ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණස්ථිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. අද මේ පින්වත් දේශනා වෙනුවෙන් තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කළුතර නාගොඩ ජනතා මාවතේ පදිංචි වෛද්‍ය HTK කපිල සිරිවර්ධන මහත්මා, වෛද්‍ය HT නාලිනී ජයරත්න මහත්මිය ඇතුළු ඒ පවුලේ ඥාතී හිතමිත්‍රාදීන්, කළුතර මහා රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස
තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදැහැවත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරමාර්ථයත් ඇතුවයි මේ ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනේ, ධර්මශ්‍රවණය කිරීම මේ ශාසනය උගන්වා වදාළ මහ බලගතුම පින්කම. ඒ වගේම සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙනෝ නම් යම් කෙනෙක් ධර්මශ්‍රවණය කිරීම ඒ අයට අත්‍යවශ්‍ය සාධකයක්. ඒ බව අනුග්ගහිත ආදී සූත්‍රවලත් අපේ බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කළා. සෝතානු දත සූත්‍රයෙනුත් ඒ සඳහා කරුණු බොහෝම දක්වලා තියෙනවා. එහෙම ධර්මශ්‍රවණය කරලා තමන්ගේ සංසාරගත ජීවිතයේ සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන අයට ශ්‍රවණය කිරීම සඳහා ධර්මය දානය කරවීම මේ ලෝකයේ ඇති හැම දානමය පින්කමකටම වඩා වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන දානය කියලා අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සක්‍ර දේවේන්ද්‍රයන්ට සිහිපත් කළා, මහරජ සියලුම දානයන් දිනනවා තථාගත ශ්‍රී සද්ධර්ම දානය කියලා. එහෙමනම් අද වෛද්‍යාචාර්යතුමන් ප්‍රධාන මේ සත්පුරුෂ පිරිස සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් යම් ප්‍රමාණයක් නමුත් බොහෝ දෙනාට යහපතක් සිදු කරවන්නට දේශනා කරවන්නයි. ලංකාවාසී, ලෝකවාසී ධර්මයට කැමති සියලුම දෙනාට මහත් අනුග්‍රහයක් දැක්වීමකුයි මේ තුළින් සිදුවෙන්නේ. ආංගයේ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් මේ ධර්ම දේශනාව සිදු කර ගැනීම සඳහා අද ධර්ම මාතෘකාව හැටියට මා යොදා ගන්න කල්පනා කළේ සංයුක්ත නිකායේ සඳහන් වන මේ අසිබන්ධක කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර නාලන්දා කියන විහාරේ තමයි මේ කාලේ වැඩ හිටියේ. නමුත් මේ දේශනාව සිදු කරන්නේ පාවාරික කියන අඹ උයනේදී. නාලන්දා විහාරේ තමයි වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ විහාරයෙන් මදකට නික්මිලා මේ පාවාරික කියන අඹ උයනේ විවේකීව වැඩ හිටපු වෙලාවක්. මේ බටහිර ප්‍රදේශයක ජීවත් වෙන ගාමිණී කියලා තරුණෙක් අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ ගාමිණී ජීවත් වෙන ප්‍රදේශයේ ගාමිණී නිතර නිතර දකින දර්ශනයක් තියෙනවා.
ඒ තමයි විශේෂයෙන් මේ පච්චා භූමි කියලා කියන්නේ බටහිර ප්‍රදේශ. මේ ප්‍රදේශවල ඉන්න බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් සීතල වතුරට බැහැලා නානවා. ඒ නානකොට නෙළුම් මල්, මානෙල් මල් වගේ දේවල් වලින් මාල හදලා කරේ දාගෙන තමයි නාන්නේ. එතකොට මේගොල්ලෝ මේ දවසකට දෙපාරක් නාන එකේ තේරුම මොකක්ද? සඳහන් කරනවා කුණු ඉවත් කරගන්න, පිරිසිදු වෙන්න, හොඳ අය වෙන්න. ඒකට තමයි මේ දවසකට දෙපාරක් නාන්නේ. එහෙම නාලා මේගොල්ලෝ ගොඩ වෙලා එනකොට තවත් එකතු වෙච්ච පිරිස් ඉන්නවා ගොඩක්. ඒ අය තැන් තැන්වල ලොකු ගිනි ගොඩවල් හදලා තියෙනවා. තවත් තැන්වල විශාල ධාන්‍ය කඳු ගොඩ ගහලා තියෙනවා. තවත් තැන්වල ඔය තල තෙල්, ගිතෙල් වාගේ වටිනා තෙල් වර්ග කලගෙඩිවල පුරවලා ගෙනත් තියලා තියෙනවා. නාලායන බ්‍රාහ්මණවරුන්ට මේගොල්ලෝ බැගෑපත් ඉල්ලීමක් කරනවා. අපේ අම්මා මැරිලා, අපේ තාත්තා මැරිලා, අපේ ඥාතියෝ සහෝදරයෝ මැරිලා, ආන් ඒ අයට පින් අනුමෝදන් කරලා ඒ අය සුගති ගාමී කරවීම සඳහා යාගයක් කරලා දෙන්න කියලා. අපේ මියගිය ඥාතීන් සුගතියට යවන්න යාගයක් කරන්න කියලා. ඊට පස්සේ අර බ්‍රාහ්මණවරු අර ධාන්‍ය ගොඩවල් වලින් ධාන්‍ය අරගෙන අර මහ ගිනි මැලවලට දානවා. එහෙම දාලා ගිනි ගොඩ වටේට ස්තෝත්‍ර කී කියා මේගොල්ලෝ ඇවිදිනවා. ආයෙ වතාවක් ආයෙත් ධාන්‍ය ගොඩක් අරගෙන දාලා ඒක දුන්දදා පිලිස්සෙනකොට ආයෙත් අරක වටේට ඇවිදැවිදි ස්තෝත්‍ර කියනවා. මෙහෙම මෙහෙම අපි අර විටින් විට විටින් විට ඔය වී තම්බන ලිපවල්ලෝට දහයිය දානවා වගේ, අර සුවඳ දුම් වාගේ අල්ලන කබල්වලට අපි විටින් විට අර කුඩු ටිකක් දානවා වගේ මේ ධාන්‍ය කඳුවලින් අරගෙන ගිනි ගොඩට දදා ස්තෝත්‍ර කී කියා මේ වටේට කැරකෙනවා. අර තෙල් කලගෙඩි පිටින් අරගෙන මේ ගිනි ගොඩවල්ලෝට දදා පුළුස්සනවා. එහෙම සෑහෙන වෙලාවක් මේ ගිනි ගොඩ වටේ මේගොල්ලෝ ඇවිදලා ස්තෝත්‍ර කියලා ධාන්‍ය පුළුස්සලා අර පිරිසට කතා කරලා කියනවා, දැන් හරි, දැන් දුක් වෙන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඔබේ මියගිය ඥාතියා බඹලොව ඉපදුනා. ඒ කොහොමද ඒගොල්ලෝ බඹලොව ඉපදුනේ? ගින්න නැමැති බලවත් දෙවියා අපි විසින් පිදුවා. ආන් ඒ බලවත් දෙවියා පුදාපු පිනෙන් අපේ ඥාතීන් බඹලොව ගියා. අර මිනිසු ඉස්මුදුනින් හරි සතුටින් ඒ කාරණාව බාරගන්නවා. දැන් මේ කාරණාව ගාමිණී නිතරම දකිනවා මේ ප්‍රදේශයේ. හැබැයි ඉතින් ගාමිණීට මේක සැකයි. මේ බමුණන්ට එහෙම කරන්න පුළුවන්ද? ඒ හින්දා මේක විසඳගන්න තමයි ගාමිණී බුදුරජාණන් වහන්සේ හොයාගෙන එන්නේ. මේක විසඳන්න දන්නවනම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙම හිතලා ගාමිණී එනවා. ගාමිණී එන්නේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන නාලන්දාවට. ඒ එන අතරතුර තමයි පාවාරික කියන උයනේදී ගාමිණීට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ආන්ගේ මුණ ගැහිච්ච වෙලාවේ ගාමිණී භාග්‍යතුන් වහන්සේට වැඳලා සතුටු විය යුතු කතා කරලා එකත් පසෙක වාඩි වෙනවා. මොනවද මේ සතුටු විය යුතු කතා කියලා කියන්නේ? ආපු ගමම්ම කාරණාව කියන්නේ නැහැ. ගාමිණී අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, අපිත් එහෙම දේවල් කරනවා. කෙනෙක් මුණ ගැහෙන්න ගියහම ආවේ මොකද කියලා ගියපු ගමන් කියන්නේ නැහැ. ටිකක් කතා බහ කරලා ආගිය තොරතුරු අහලා ගාමිණී බුදුරජාණන් වහන්සේගෙන් අහලා, ස්වාමීනි විවේකීව වැඩ හිටියද? මේ දවස්වල භාග්‍යතුන් වහන්සේ සනීපෙන්ද? අද දහවල දන් වැළඳුවාද? මේ ආදි වශයෙන් මේ සතුටු විය යුතු කතා ටිකක් කරලා ආපු කාරණාව ඉදිරිපත් කරනවා. ස්වාමීනි මම ආවේ විශේෂ කාරණාවක් සඳහා. මම ජීවත් වෙන්නේ මේ බටහිර ප්‍රදේශවල. ඒ ප්‍රදේශවල ඉන්න බ්‍රාහ්මණවරු දවසකට දෙපාරක් නාලා
ඒ නාලා ගොඩ වෙනකොට මෙන්න මේවාගේ වැඩක් කරනවා. ටික වෙලාවකින් ඒගොල්ලු කියනවා, ඒ අයගේ මියගියේ නෑදෑයෝ බවලෝ ඉපදුනා කියලා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි, මේ බ්‍රාහ්මණවරු ගොඩාක් වයසකයි ඉන්න ගෙවල් වලටත් යනවා. ඒගොල්ලන්ට නැගිට ගන්න බෑ, ඇඳේම තමයි ඉන්නේ. ආන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඒ වයසක කෙනාගේ ඇඳ වටේට කැරකි කැරකි අර වගේම ස්තෝත්‍ර කියනවා. එහෙම කියලා කියනවා ආපහු, දැන් කමක් නෑ මේ ඥාතියා මැරුණට බය වෙන්න එපා. මෙයා මැරිච්ච ගමන්ම යන්නේ බඹලොවට. ස්වාමීනි මට සැකයි ඒක. භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙකුට මේ ලෝකේ ඕනම කෙනෙක් සුගතිගාමී කරවන්න පුළුවන් බව මම දන්නවා. ඒ වුණාට මේ බමුණන්ටත් ඒක කරන්න පුළුවන්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මට මේක විසඳලා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාමිණීට සඳහන් කරනවා, ගාමිණී මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට තේරෙන විදිහට, ඔබට පුළුවන් විදිහට මගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න කියලා. ගාමිණී කිව්වා, එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ගාමිණීගෙන් අහනවා, ගාමිණී මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සෙක් මැරෙන දවස ලඟ වෙනකම්ම ගතේ සිතේ ශක්තිය ඇති වෙච්ච මොහොතේ ඉඳලා මරණාසන්න වෙලා එක්තැන් වෙනකම් මේ මිනිසයා දස අකුසල්ම කරනවා. දස අකුසල්ම කර කර ජීවිතේ අකුසලයෙන්ම පෝෂණය කරනවා. එයා මරණාසන්න වෙලා දැන් එයා එක්තැන් වෙලා ඇඳී. දැන් එතකොට මේ නෑදෑයෝ හරි, ගමේ අය හරි, බ්‍රාහ්මණයෝ හරි, මේ කවුරු හරි ඇවිල්ලා අර පුද්ගලයාගේ ඇඳ වටේට වැඳගෙන ඇවිද කියනවා, අනේ පුරුෂය කය බිඳීමෙන් පසු, ඒ කියන්නේ මරණයෙන් පස්සේ, ඔබ සුගතිගාමී වේවා, සුගතිගාමී වේවා, සුගතිගාමී වේවා කියලා අර ඇඳ වටේට ඇවිදිනවා. ගාමිණී ඒ පුද්ගලයා සුගතියට යනවද කියලා ඇහුවා. නෑ ස්වාමී, එයා සුගතියට යන්නේ නැහැ. මොකද ජීවිත කාලෙම කරගත්තේ දස අකුසල්මයි. බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහනවා, ගාමිණී පිරිසක් එකතු වෙලා කළු ගලක් රෝල් කරගෙන ගිහිල්ලා වතුර වලකට දානවා. වතුර වලට දාලා මේ සිය ගානක් දාස් ගානක් පිරිස වැඳගෙන වතුර වල වටේට කැරකි කැරති කළු ගලට අඬ ගහනවා. අනේ කළු ගල ගොඩට එන්න කියලා අඬ ගහනවා. එහෙම නැත්තම් අපිට පේන්න මේ ජලය උඩ පාවෙවි ඉන්න කියලා කළු ගලට කියනවා. එහෙමත් නැත්තම් ඉවුරට හේතු වෙලා එක තැනක ඉන්න කියලා කියනවා. ගාමිණී කළු ගල ගොඩ එනවද? නෑ ස්වාමී, කළු ගල ගොඩ එන්නේ නෑ. ඔහොම නෙමේ ලක්ෂ ගානක් නෙමේ කෝටි ගානක් අඬ ගැහුවත් කළු ගල එන්නේ නෑ. එහෙනම් ගාමිණී කියනවා, ස්වාමීනි කළු ගල හැම වෙලාවෙම යටට ඇදෙන ස්වභාවයෙන්ම යුක්තයි. ගාමිණී අන්න ඒ වාගේ තමයි මේ ලෝකේ පස් මේ දස අකුසල් කර කර ජීවත් වෙච්ච කෙනෙක් සුගතියට යවන්න හරි අමාරුයි. ඒගොල්ලොත් අර කළු ගල වගේ යටට ඇදෙන ස්වභාවයෙන්ම යුක්තයි කියලා සඳහන් කළා. එහෙම සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා, ගාමිණී මේ ලෝකේ ඉපදෙනව දරුවෝ ඒ ඉපදෙන්නේ හත්මුතු පරම්පරාවක්ම සතුටු කරව කරව. එහෙම නැත්නම් පරම්පරා ගණනාවක් සතුටු කරව කරව තමයි ඉපදෙන්නේ. දැන් ඒ කොහොම ආයේද කියන කාරණාව අපේ අයිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ධර්ම දේශනා කරන මමත්, ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන් සියලු දෙනාමත් තමන්ගේ ඥාති පරපුර සතුටු කරව කරව ඉපදිච්ච අය. අපි අපේ අම්මගේ කුසට ආපු දවසේ අම්මා ඒක දැනගත්තාම අම්මට තිබුණ සතුට. එතකොට අම්මා දරුවෙක් ලබන්න සූදානම් කියලා අපේ අම්මා. ඒක දැනගත්තාම අපි කිරියම්මට ඇති වුණේ පුදුම සතුටක්, මගේ දුව අම්මා කෙනෙක් වෙන්න යනවා. කිරියත්තට ඇති වුණේ පුදුම සතුටක්, මගේ දුව
අම්ම කෙනෙක් වෙන්ඩ යනවා. එතකොට අපේ අම්මගේ ඥාතීන්ට ඇති වුණෙත් පුදුම සතුටක්. අපේ අක්කා, අපේ නංගි අම්ම කෙනෙක් වෙන්ඩ යනවා. ඒ විතරක් නෙමෙයි, මම ලොකු අම්මෙක් වෙනවා, මම චූටි අම්මෙක් වෙනවා, මම මාමෙක් වෙනවා, මම බාප්පෙක් වෙනවා. අම්මගේ සහෝදර පිරිසටත් ඇති වුණේ ලොකු සතුටක්. එතකොට අම්මගේ පැත්තේ නෑදෑයෝ විශාල පිරිසක් සතුටු වුණා. ඒ කවුරු නිසාද? මම අම්මගේ කුසට ආපු නිසා. එතකොට අපේ තාත්තගේ පැත්තේ කට්ටිය, තාත්තගේ අම්මා තාත්තා දෙන්නම සතුටු වුණා අපේ පුතා තාත්තෙක් වෙන්න යනවා. තාත්තගේ සහෝදර පිරිසත් එහෙම සතුටු වුණා. තාත්තගේ පැත්තේ නෑදෑයොත් එහෙම සතුටු වුණා. අපේ අම්මත් අපේ තාත්තත් සතුටු වෙනකොට අම්මගේ පැත්තත් නෑදෑයන් තාත්තගේ පැත්තත් සතුටු කරව කරව මේ ලෝකෙට ඉපදිච්ච පුද්ගලයෝ තමයි අපි. එනම් දෙපාර්ශ්වයේම ඥාතීන් සතුටු කරව කරව අපි ඉපදුනා මේ ලෝකෙට. ආන් එහෙම ඉපදිච්ච දරුවන්ට සත්පුරුෂයෝ හම්බ වුණේ නැත්තම් ගාමිණී ඒගොල්ලෝ නිරයට තමයි යන්නේ. මේ ලෝකෙ ඉපදිච්ච දරුවන්ට සත්පුරුෂයෝ හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්තම් නිරයට යනවා. බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කළේ. නොයෙක් සූත්‍ර දේශනාවල් වල මේ මනුස්ස උපත පිළිබඳව කරුණු බොහොම පැහැදිලි කළා. දිව්‍ය ලෝකේ ඉන්න හුඟක් අය සිහි මදි වෙලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරයට යනවා. මනුස්ස ලෝකේ ඉන්න අය වැඩි පිරිසක් මරණින් පස්සේ නිරය ලෝකවල ඉපදිනවා. මනුලොව ඉඳලා ආපහු මනුලොව ඉපදෙන්නේ ඉතාම සුළු පිරිසයි. දෙව්ලොව ඉඳලා මනුලොවට එන්නේත් ඉතාම සුළු පිරිසයි. නිරයේ ඉඳලත් මනුලොවට එනවා. ප්‍රේත ලෝකවල ඉඳලත් එන්නේ නැත්තේ නෙමේ, දිව්‍ය ලෝකවල ඉඳලත් මනුස්ස ලෝකෙට එනවා. ඒ බව පංච පුබ්බ නිමිත්ත ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ අපූර්වට පැහැදිලි කළා. හැබැයි ඒ දෙවියෝ මෙහෙ එන්නේ විශේෂ කාරණාවක් සඳහා. ඒ තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා බොහෝම පින් කරගෙන ආපහු හිටපු තැනට යන්නයි එන්නේ. මෙහෙන් බොහොම පින් කරගෙන හිටපු තැනට යන්න තමයි එන්නේ. චුතවීමේ නිමිති පහළ වෙලා අඬන්න පටන් ගත්තාම, තාම නිමිති පහළ වෙලා නැති දෙවියෝ මේ අඬන දෙවියන්ට ඇවිල්ලා සතුටු කරන්න ඕන නිසා කියන්නේ, පින්වත මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. එතකොට ඒ සුගතියට යන්න කියලා කියන්නේ කොහාටද? මනුස්ස ලෝකෙට. එහෙ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම ලබලා, ඒ ධර්මයේම අහලා ශ්‍රද්ධාවේ හිත පිහිටවාගෙන නැවත මෙහාට මෙන්න. එහෙනම් ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා පින් කරගෙන ආයෙ එහාට එන්න කියලා. දැන් එහෙම හිතලා සතුටින් තමයි ඒගොල්ලෝ මනුස්ස ලෝකෙට එන්නේ. දැන් මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඒගොල්ලන්ට මතකද අපි කොහේ ඉඳලා ආවි කියලා? මතක නෑ. අපි ආවේ දිව්‍ය ලෝකෙ ඉඳලා, ආයෙ පින් කරගෙන එහාට යන්න කියන කාරණාව මතක නෑ. එහෙම මතක නැත්තේ ඇයි? මේ බණ අහන අය පිරිස අතර එහෙම අය කොයි තරම් ඇද්ද? නමුත් මතක නෑ. හේතුව තමයි මැරිලා ඉපදිච්ච හින්දා. අපි සමහර කෙනකින් අහන්නේ මතක නැති වෙච්චහම මැරිලා උපන්නද කියලා. මැරිලා ඉපදිච්චහම මතක නෑ. දැන් අරගොල්ලන්ටත් වෙලා තියෙන්නේ ඒක. දැන් ඒ ටික මතක් කරලා දෙන්න කවුද උනේ? ඒ ටික මතක් කරලා දෙන්න තමයි මෙහෙදී ඒගොල්ලන්ට සත්පුරුෂයෝ වුණ ගහෙන්න ඕනේ. එතකොටයි අර කාරණාව අවදි වෙන්නේ. බොහෝම පින් කරපු අය මනුස්ස ලෝකේ ඇවිල්ලා ඕන තරම් උපදිනවා. සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් නොදකින අති සුවිශේෂී හැකියාවල් සමහර දරුවන්ගෙන් අපි දකිනවා. වැඩිහිටියෝ පවා පුදුමයට පත් කරන පුදුම හැකියාවල් තියෙනවා. මේ කාලේ අපේ අයට හොඳට අත්දැකීම් තියෙනවා. ඇතැම් රූපවාහිනී නාලිකාවල් වල තියෙන ඔය තරු තෝරන වැඩසටහන් අපි ඒවා ඕන තරම් බලනවා ඇති. ඒ වගේ තියෙනවා පොඩි අයගේ වැඩසටහනුත්. බලන්නකො සමහර දරුවෝ ගායනා කරන දක්ෂතාවය, වාදනය කරන දක්ෂතාවය, නර්තන ඉදිරිපත් කරන්න තියෙන හැකියාව. නමුත් ඒගොල්ලන්ව විනිශ්චය කරන්න ඉන්නේ
ඒ ශේෂ්ත්‍රයේ හසල අධ්‍යකීම් ලබාපු සහ ඉහළටම ඉගෙන ගත්තාය. නමුත් මේ පාසලේ සමහරලට එකේ දෙකේ තුනේ හතරි පහේ ඉන්න ළමයි. ඒගොල්ලන්ගේ හැකියාව දැකලා අර ශේෂ්ත්‍රයේ ඉහළටම ඉගෙන ගත්තායට ඇතිවෙන මහ පුදුමයක්. සමහර අයට දරාගණ්ඩ බැරුව අත් පොලසන්දේනවා. සමහරයි දුවගෙන ඇවිල්ලා වේදිකාවට ගොඩ වෙලා අරගොල්ලෝ වඩා ගන්නවා. සමහරයි සිපගන්නවා. ඒ අයටත් පුදුමයි මේ පුංචි වයසේ මෙච්චර හැකියාවක් කොහෙන්ද කියලා. අපි ධර්මානුකූලව ඒ කාරණාව හිතුවොත් අපිට හිතන්න බැරිද ළඟ මාත්මෝල දිවිය ලෝකවල හොඳට ගය ගයා හිටපු ගමන් මැරිලාපු අය වෙන්න ඇති කියලා. හොඳට වයාපු අය හොඳට දෙවියන්ගේ දිව්‍ය සභාවල්ල නටාපු අය වෙන්න බැරිදේ. ඒ තරම් හැකියාවක් ආවේ. කෙසේ වෙතත් ඒ හැකියාව ආවේ ඒ මහා පුණ්‍යවන්තකමක් ඉඳලා. ඊළඟට කල්පනා කරලා බලන්නකො. එහෙම දරුවෙක් අම්මා තාත්තා කෙනෙක් ගාවට ආපු නිසා ඒ මව්පියන්ට හරියටම සම්මා දිට්ඨිය නැති හින්දා මේ දරුවෝ ගුණධර්ම පැත්තට යොමු කිරීමක් එතනින් පස්සේ දකින්නවද කියලා. මේ හැකියාව දැකලා පුදුම හිතිලා ලෝභ හිතිලා දැන් උත්සාහ කරන්නේ හොයා සපයාගත්ත සියලුම දේවල් විකුණලා හොඳින් හෝ නරකින් කොහොම හරි මේ දරුවෝ ඒ ශේෂ්ත්‍රයෙන් ඉහළට අරන් යන්න. නැහින්ද දවස් ගණන් මාස ගණන් ඒ තැන්වල ලැගලැග ඒ වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා. නමුත් හොඳට හොයලා බැලුවොත් මාසෙකට එක වතාවක් 15ක පොයේ දවසකවත් ඒ දරුවා අරගෙන පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කරවලා බණ ටිකක් අස්සවලා දානෙ ටිකක් පිළිගන්වලා ඒ අයගේ අනිත් පැත්තටත් උදව්වක් කරලා තියෙනවද කියලා. පෝය ලැබනවා පෝය ගෙවෙනවා ඒගොල්ලන්ට තේරෙන්නේවත් නැහැ. දැන් අර දරුවා මහා පුණ්‍යවන්තයි. ආපු කාරණාව යාටත් මතක නැහැ මැරිලා ඉපදිලා. බලහම යාට සත්පුරුෂයෝ හම්බ වෙලත් නැති හින්දා එයාගේ පෙරපින් අවදි වෙන්න ඒ පැත්තෙන් සාක්ෂියක් හැකියාවකුත් හැකියාවකුත් නැහැ. ඔය අපි දකින ශේෂ්ත්‍රයනේ. ඔය රූපමාධ්‍යයට ඇවිල්ලා අපිට පේන්නේ නැති වුණාට තව කොච්චර එහෙම හැකියාවල් තියෙනයි මේ රටේ ඉන්නවද? එහෙනම් මෙලව ඉපදිච්ච දරුවෙකුට මුලින්ම සත්පුරුෂයා වෙන්න ඉන්නේ අම්මා සහ තාත්තා. ඒගොල්ලන්ට පූර්ව ආචාර්යවරු කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දරුවන්ට පාසල් ගිහිල්ලා එහෙන් ආචාර්යවරු හම්බෙන්න කලින් අම්මට තාත්තට තියෙනලු යුතුකම් ගොඩක්. ඒ දෙන්නා මේ දරුවන්ට විශේෂයෙන් උගන්වන්න ඕනේ අම්මා කවුද කියන එක, තාත්තා කවුද කියන එක. ඊට අමතරව කෑම කන හැටි, පාරේ යන හැටි, වැඩිහිටියන්ට ගරු කරන හැටි, තුනුරුවන්ට සලකන හැටි, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන හැටි, එදිනදා ජීවිතයේ ඇඳුම් අඳින හැටි, මේ හැම දේම මේ දෙන්න උගන්වන්න ඕනේ. ඉතින් ඒ කාරණාව අද හරියටම සම්පූර්ණ වෙනවද කියන කාරණාව පිළිබඳව අපිට සමාජයේ පුරාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු ඇඳුම් අඳින්නේ ලැජ්ජා ස්ථාන වහගන්න ඕන නිසා. ඒකනේ ඇඳුම් ඇඳීමේ ප්‍රධාන පරමාර්ථය. සමහර වෙලාවට අපේ දරුවෝ පාරේ බහැලා යන හැටි දැක්කහම ඇඳුම් අඳින එකේ පරමාර්ථයවත් ඒගොල්ලෝ දන්නේ නැද්ද කියලා හිතෙනවා. නමුත් ඒගොල්ලෝ එහෙම පාරට බහිනවා අම්මා තාත්තානෝ දැක්ක නෙවෙයි. නමුත් කියලා වැරද්ද පෙන්නලා අවවාද කරලා නිවැරදි කරන්න කාරුණික වෙලා කාරුණික උනේ නැහැ. අවීචියේ තියෙනවා එක නිරයක්. අවීචිය කියන මහ නිරය ඇතුලේ කාමරයක් වාගේ තැනක් තියෙනවා වෙනම අවීචිය ඇතුලේම වෙන් වෙලා. ඒ මොකක්ද කියලා සඳහන් කරනවා ඒ නිරයට කියන්නේ පහස නිරය කියලා. මේ වත්‍රිපිටකයේ තුල තියෙන අපූරු කාරණා. නමුත් අද සමාජය ඒ තරම් පිළිගනියද දන්නේ නැහැ. නමුත් මේ කරුණු සමාජයේට ඍජුවම එළියට එන්න කාලවකවානුව ඒවි. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටියා තාලපුට නටගාමිණී කියලා නළුවෙක්. පුදුම දක්ෂයි. එයාගේ නර්තන හැකියාව පිළිබඳව පිටකේ වෙනම පැහැදිලි කරනවා. මේ ගාමිණී සාමාන්‍යයෙන් නර්තනයක් ඉදිරිපත් කරන්න එයාට නිලියෝ 1000ක් විතර අවශ්‍යයි. 1000ක් දෙනා අවශ්‍යයි. නිලියෝ 1000ක් එක්ක එක හරියට නැටුම් ඉදිරිපත් කරන්න මේ ගාමිණීට පුළුවන්.
තරම්ම දක්ෂයි. මිනිස් අතර පුදුමාකාර ප්‍රසිද්ධියට කීර්තියට ජනාදරයට පත්වෙච්ච කෙනෙ. එක දවසක් ගාමිණී ආවා බුදුරජාණන් වහන්සේ ගාවට. ඒ අපි මේ සූත්‍ර දේශනාවේ දේශනා කරන්න හේතු වෙච්ච ගාමිණී නෙමේ, තවත් ගාමිණී කෙනෙ. ගාමිණී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනී, මට මේ උතුම් ශාස්ත්‍රය කියලා දුන්න මගේ ආචාර්යවරු බඹලොව ඇති නේද කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ගාමිණී මගෙන් අහන්න එපා එක. ගාමිණී දෙවනි පාරත් ඇහුවා, ඒගොල්ලෝ බඹලොව ඇති නේද ස්වාමීනි කියලා. මගෙන් අහන්න එපා ගාමිණී කිව්වා. තුන්වෙනි පාරත් ඇහුවා, භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, ගාමිණී මට නිශ්ශබ්ද වෙන්න දෙන්නෙම නැද්ද කියලා ඇහුවා. එහෙනම් අහගන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, ඒ හැමෝම පහස නිරේ දුක් විඳිනවා කියලා. ගාමිණී අඬන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා, ඇයි ඒගොල්ලෝ නිරේට ගියපු හින්දාද? ගාමිණී කියනවා, නෑ, ඒගොල්ලෝ මේ ශාස්ත්‍රයේ මට උගන්නපු හින්දා කියලා අඬන්නේ. එතකොට ඇයි ඒගොල්ලෝ නිරේට ගියේ? ඒගොල්ලෝ ඒ දේවල් වලින් කලේ කාගෙවත් හිත් නිමුවද කියලා කල්පනා කරන්නකෝ. නැටුමකින්, ගැයුමකින්, වැයුමකින් ගිනිගත්ත හිත් නිමිල නෑ කාගෙවත්. මිනිස්සු හැම වෙලාවෙම රාග ගින්නෙන් පිච්චෙනවා. අර නැටුමින් උනේ මේ රාගයට තව පිදුරු දාපු එක. අපි අහන ගීතවලින් වෙලා තියෙන්නේ ඒකමයි. යටගියපු රාගය උලුප්පනවා. දිලිප්පිලා තියෙන රාගය වැඩි කරනවා. සමහර ගීතයක් අහලා මිනිස්සු මොන තරම් සමාජ දූෂණ කළාද ගීතයක් අහලා. ඊට අනුව කටයුතු කරන්න කී දෙනෙක් පෙළඹුණාද? එහෙනම් මිනිස්සුන්ගේ ස්වභාවයෙන්ම තියෙන මේ රාගය, කාමයේ, ද්වේෂයේ වගේ දේවල් ඉස්මතු කිරීමයි කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ගයනවා කියලා කියන්නේ හැඬීමක් කියලා. නටනවා කියලා කියන්නේ උමතු ක්‍රියාවක් කියලා. අපි රූපවාහිනියක හරි නැටුමක් දිහා බලාගෙන ඉන්නකොට ඒකේ යටාවතින් සංගීතයකුත් එන නිසා අපිට ඒක වැඩිය දැනෙන්නේ නැහැ. නමුත් සංගීත හඬ වහලා දාලා නටන දිහා විතරක් බලාගෙන හිටියොත් ඒක මහ පිස්සු වැඩක් වාගේ පේනවා. අර සංගීත හඬ ඇහෙනකොට ඒක අපිට ඒ තරම් දැනෙන්නේ නැහැ. ඒතර මම කියන්න ආවේ අර දරුවන්ට අඳින හැටි කියලා දීලත් නැහැ. ඒගොල්ලෝ එහෙම අඳින්නේ තව කීප දෙනෙකුගේ හරි අවධානය මං කෙරෙහි යොමු කරගන්න. හැබැයි ඒ ඇඳුම දිහා බලලත් තවත් කෙනෙකුගේ රාගේ, කාමයේ ඇවිස්සෙන්න බැරිකමක් නැහැ. එහෙනම් ඒ අයගේ හිත් දූෂණය කරපු නිසා මේ අයට ඒ තුළින් අකුසල් වෙන්නේ නැහැ කියලා කියන්න කොහොමවත් බෑ. අම්මට තාත්තට හරියට හික්මවන්න පුළුවන්කම තිබුණා නම් ඒගොල්ලෝ අතින් රැස් වෙන අකුසල් කොච්චර නැති කරගන්න පුළුවන්ද? අම්මා තාත්තා ගැන කියලා දුන්නෙත් නැහැ කියලා මම සඳහන් කළා. ඒගොල්ලෝ මව්පියෝ අඳුරනවා. ඒකනේ ඉස්සරලා මම්මේ කිව්වේ, තාත්තේ කිව්වේ. ඒ ටික නෙමෙයි මව්පියෝ ගැන අඳුරගන්න තියෙන්නේ. මව්පියෝ කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ඉන්න පුදුමාකාර ගුණ කදම්බයන් දෙකක්. ඒ දෙන්නට එරෙහිව පාවිච්චි වෙන වචන මාත්‍රයේ පවා විපාක දෙනවා. ඒ කාරණාව ධර්මයේ සඳහන් කරනවා. අශෝකමාල අම්මට එකම එක වචනයයි කිව්වේ, සැඬුලි කියලා. එතන ඉඳලා සැඬල් කුලේකම තමයි ඉපදෙන්නේ. නිරේක ගිහිල්ලා දුකත් විඳලා සැඬල් කුලේම උපදිනවා. ඒ අම්මට කියපු එක වචනයක්. අම්මා තාත්තගෙන් වැඩ ගන්න එක අපිට පුළුවන් කාලේ. ඊළඟ ආත්මවල අපි දාස භාවයේ උපදවන්න තරම් හේතු වෙන වැඩක්. ජාතක පාළියේ තියෙනවා මිත්ත වින්දක කියලා ජාතක කතාවක්. ඒ ජාතක කතාවේ සඳහන් කරනවා පිරිසක් එකතු වෙලා විදේශගත වෙන්න නැවකට නැගලා යනවා. නැව මහ මුහුද මැද්දේ නතර වෙනවා. පිරිස හොයලා බැලුවා මොකද නැව නතර වුණේ? මොකද්ද තියෙන දෝෂේ? හොයලා බලහම නැවේ කිසිම කාර්මික දෝෂයක් නැහැ. අන්තිමට නැවේ කපිතාන්වරයා තීරණය කරනවා මේ නැවේ ඉන්නවා මහ පව්කාරී. ඒ පව්කාරය අයින් කරුවොත් නැව යනවා කියලා.
මේකළු හොයනවා පෞකාරයක් කවුද කියලා. හොයා ගන්නවා කවුද කියලා පෞකාරයා. හොයාගෙන මුහුදට අල්ලලා විසිකෙනෑ. කුඩා බෝට්ටුවක රංගලා ඔබ කැමති පැත්තක පලයන් කියලා පාකරලාරිනවා. එයා මෙ බැස්වාට පසේ නැවත් යනවා. දැන් අර අර බෝට්ටු වෙනගල යන මොකද මෙයා කරලා තියෙන පව. සඳහන් කරනවා මෙයා ඇවිල්ල තියෙන අම්මට ගහලා. ඒකයි මේ පව. මුහුද මැද්දට ගෙනියනකං ඉදලා ඒක විපාක දෙන්න හැදුවා. දැන් අර බෝට්ටු යනකොට එයාට පේනවා මේ විමාන ප්‍රීතියෝ හම්බ වෙනවා. විමාන ප්‍රීතියෝ කියලා කියන්නේ ඒගොල්ලෝ දවල්ට දිව්‍යාංගනාව වගේ රැයට ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. සමහර කට්ටිය දවල්ට දුක් විඳිනවා රැයට සැප විඳිනවා. මේ විමාන ප්‍රීතියෝ කියන්නේ එහෙමයි. මෙයාට ඉස්සරලම ඒගොල්ලෝ දෙන්නෙක් හම්බ වෙනවා. හරි මලස්සනයි දිව්‍යාංගනාව වගේනේ. මෙයා ඒගොල්ලෝ ගාව නතර වෙලා ඒගොල්ලොත් එක්ක සැප විඳිනවා. මේ මිනිස්සයා කරගත්ත පිනුත් තියෙනවනේ. ඒ කුසල් මේ හම්බ වෙන්නේ. එතකොට අර ප්‍රේතියෝ දුක් විඳින්න ලෑස්ති වෙනකොට ඒගොල්ලෝ කියනවා අපි එනකන් මෙතෙන්ට වෙලා ඉන්න කියලා. ඒගොල්ලෝ යන්න යනකොට මෙයත් යන්න යනවා. ආයෙ යනකොට හතර දෙනෙක් හම්බ වෙනවා. ඒගොල්ලොත් අර විදිහට වෙච්චාම යනකොට මෙයාට හය දෙනෙක් හම්බ වෙනවා. ඒගොල්ලෝ දුක් විඳින්න යනකොට මෙයා එතනිනුත් යනවා. එහෙම එහෙම මෙයාගේ පින ගෙවිගෙන ගෙවිගෙන යනවා. එහෙම යනකොට මෙයා දකිනවා හරි ලස්සන දිව්‍ය විමානයක් වාගේ තැන. එතන ඉන්නවා මිනිස්සු. ඒගොල්ලෝ පුදුම ලස්සනයි මෙයාට පේන්නේ. පුදුමාකාර ලස්සන මල් මාල කරේ දාගෙන. නිකන් හරියට මල් මාලෙට යටින් රත් හඳුන් ගල්වලා වගේ වටේටම රතු පාට නිකන් රත් හඳුන් වැක්කිරෙනවා වගේ. මෙයාට හරිම ආසයි අර මල් මාලි ටිකක් දාගන්න. එක්කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා යාළුවේ ඔය ලස්සන මාලි ටිකක් කරේ දාගන්න මටත් දෙන්න කියලා. ඊට පස්සේ සඳහන් කළා මේක මාලයක් නෙමේ. මේක උර චක්‍ර මාලයක්. ඔබ ඇයි මේක ඉල්ලන්නේ? නෑ. ඔක හරි ලස්සනයි. ලෝභද ඔක දෙන්න? ලෝභ වෙන්න එපා මං ආපහු දෙන්නම්. මට දෙන්න ඔක ටිකක්. කියලා ඉල්ලනවා. ඊට පස්සේ අර මනුස්සයා කල්පනා කරනවා එහෙනම් මගේ පව ඉවර ඇති. දැන් මෙයාත් මං කරපු විදිහටම පව් කරලා ඇත්තේ. මෙයාට ඒක විපාක දෙන්නයි මේ හදන්නේ. අර මාලි කරේ තියෙන මනුස්සයා එහෙම හිතනවා. දැන් එයා මොකද්ද කරලා තියෙන පව මාලි දාගෙන ඉන්න කෙනා? එයත් අම්මට ගහපු කෙනෙක්. ඒ විපාකයයි මේ විඳින්නේ. කීවනේ මේක උර චක්‍ර මාලයක් කියලා. මේක තියෙන තනි ක්‍රම මේක දැලිපිහිය තියෙන්නේ. මේ මාලේ දැලිපිහිය වලින් හදලා තියෙන්නේ. දැන් අර අඳුන් වැක්කිරෙනවා වගේ අරයට පේන්නේ හැම තැනම කැපිලා ලේ වැක්කිරෙන්නේ. පව වැඩි හින්දා මල් මාලයක් වගේ පේනවා වටේට අඳුන් ගල්වලා වගේ පේනවා. දිගින් දිගටම ඉල්ලන නිසා හා එහෙනම් ඕනම නම් දාගන්න කියලා ගලවලා කරට දාන්න හදනකොට තමයි ඔළුවත් කපාගෙන නහයත් කපාගෙන කනුත් කපාගෙන බෙල්ලත් කපාගෙන කරට බහිනවා. ඒ වෙලාවෙ නම් කෑ ගහනවා මේක ගන්න කියලා. නමුත් දැම්මට පස්සේ අය ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ විත්තවින්දක ජාතකයේ මේ තොරතුරෙන් කියන්නේ මේ අම්මට ගහලා ගිහිල්ලා තමයි මේ වේදනාවල් විඳින්නේ. එතකොට ඒක මොනතරම් අකුසලයක්ද කියන කාරණාව, අම්මා කොයිතරම් ගරුයිද තාත්තා කොයිතරම් මේ ලෝකේ ගරුයිද කියන කාරණාවයි මේ පෙන්වන්නේ. ආන් ඒකයි දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මා කවුද කියලා. මේ ඉන්නේ පුතේ උඹේ අම්මා බව ඇත්ත. නමුත් අම්මා කියලා කියන්නේ මෙන්න මේ වාගේ චරිතයකට. අම්මා කියලා කියන්නේ අතීතයේ ඉඳලා මෙන්න මේ වාගේ පුදුම පුණ්‍යවන්ත කෙනෙකුට. උඹටත් මටත් සංසාරයෙන් එතෙර යන්න මේ මග කියපු බුදු පියාණන් වහන්සේටත් උපත දුන්නේ අම්මා කෙනෙක්මයි. ආන් එහෙම අම්මා ගැන කියලා තාත්තා ගැන කියලා ඒ දෙන්නගේ ගරු ගාම්භීර බව අවබෝධ කරවලා දුන්නහම ඒගොල්ලෝ මව්පියන් පිළිබඳව පිළිපදින ක්‍රමය වෙනස් වෙනවා. අදට වඩා ගෞරවණීය බවක් පෙන්වනවා. මේ විදිහට සත්පුරුෂයෝ හම්බ වුණොත් තමයි මෙලව ඉපදිච්ච අයට සුගතිගාමී වෙන්න වෙන්නේ. එහෙම නැත්තම් පින් කරන්න මෙහි ඇවිල්ලා සත්පුරුෂයෝ මුණ ගැහිච්ච නැති නිසා මෙහි ජීවත් වෙනකම් කරන දේවල් හරියට පව් වැඩ. එහෙම පව් කර කර ඉඳලා මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ වැටිලා ඉන්නකොට අපි නොයේක් පින්කම් කරනවා.
බෝධි පූජා කරනවා, ආශිර්වාද කරනවා, බණ කියවනවා, පරිෂ්කාර පූජා කරවනවා, පිරිත් කියලා ආශිර්වාද කරවනවා. නමුත් සඳහන් කරනවා ඒගොල්ලන්ට ආශිර්වාදයන් ලැබෙන්නේ බොහොම සුළු විදිහට. ඇයි? ජීවිතය අකුසලයෙන් පිරිලා. ඒගොල්ලන්ට අපි කරන ඔක්කොම ආශිර්වාද සහපින් ලැබෙනවා ඒගොල්ලු හරි ලස්සන පුණ්‍යවන්ත ජීවිත ගත කළාන. එහෙම නොවෙන නිසා ඉතාම ස්වල්පයයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඊළඟට අපිට කාල වේලාවත් ඉවර වේගෙන එන නිසා භාග්‍යතුන් වහන්සේ අනික් කාරණාව පැහැදිලි කරනවා. ගාමිණී, මේ තෙල් කලගෙඩියක් කවුරු හරි වතුරට දාලා දැන් මේගොල්ලෝ උත්සාහ කරන තෙල් යට යවන්න. ද මිනිස්සු ස්වභාවයෙන්ම දන්නවා තෙල් කවදාවත් යට යන්නේ නැහැ කියලා. තෙල් හැම වෙලාවෙම උඩේ යනවා. දැන් ඒ හින්දා මිනිස්සෙක් තෙල් කඩගෙඩියක් අරගෙන වතුරට බැහැලා හුඟාක් යටට යනවා කලගෙඩියත් අරගෙන. ගිහිල්ලා අඩි ගාණක් යට කලගෙඩිය බිඳිනවා. එතකොටවත් මේක යටයයිද කියලා බලන්න. කලගෙඩිය බිඳලා එයා එනවා. කලගෙඩිය කටු ටික වලේ පතුලට යනවා. නමුත් දවස් ගාණක් ගිහිල්ලා හරි අර තෙල් ඔක්කොම මතු වෙනවා. දැන් අර මිනිස්සු වලවටේට එකතු වෙලා අනේ තලතෙල්, අනේ ගිතෙල් යට යන්න යට යන්න යට යන්න කී කියා ස්තෝත්‍ර කී කියා විදිනවා. ගාමිණී, තෙල් කවදාවත් යට යනවද කියලා හෙව්වා. නෑ ස්වාමීනි, තෙල් යට යන්නේ. ගාමිණී, තෙල් තිබිච්ච කලගෙඩියේ කටු ටික යටට ගියා. තෙල් ටික යට යවන්න කාටවත් බෑ. මේ ලෝකේ කෙනෙක් දස අකුසල් වලින් වැළකිලා දස කුසල කර්මපතයන්ගේ නියලිලා බොහෝ කුසල් රැස් කරගන්නේද? ඒ පුද්ගලයා දුගතියට යවන්න මේ ලෝකේ කාටවත් බෑ. පව් කරපු අය සුගතිගාමී කරන්නත් බෑ. පින් කරපු අය දුගතිගාමී කරන්නත් බෑ. පින් කරපු අයත් මැරෙනවා, පව් කරපු අයත් මැරෙනවා. පව් කරපු අය මැරිච්චහම වතුරට දාපු කළු ගල් කැටි වගේ යටටම ඇදෙනවා. පින් කරපු අය මැරුණහම වතුර යට බිඳපු තෙල් කලිය වගේ, තෙල් ටික උඩේනවා වගේ ඒගොල්ලෝ උඩටම ඇදෙනවා. හැබැයි තෙල් දාලා තිබිච්ච කලගෙඩි කටු ටික පතුලට ගියා. පින් කර කර මේ ලෝකේ ජීවත් වෙච්ච සත්පුරුෂයා මැරිච්ච දවසට එයාගේත් කටු ටික වල යටට යනවා. නමුත් එයාගේ ඊළඟ භවය සුගතිගාමි වෙනවා. මේ විදිහට අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු ටික ගාමිණීට ලස්සනට පැහැදිලි කරලා දුන්නා. දස අකුසල් මොනවද කියලා වචනෙන් කීවේ නැහැ. ඒ වුණාට අපේ අය හැමෝම දන්නවා කයින් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතයේ, අදත්තා දානයේ, කාම මිත්‍යාචාරයේ. හිතෙන් කරන වැරදි තුනක් තියෙනවා. දැඩි ලෝභයටයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව, ව්‍යාපාදයේ, ද්වේෂයේ, මිත්‍යා දෘෂ්ටියේ. වචනෙන් කරන වැරදි හතරක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, මේ 10ට කියනවා දස අකුසල් කියලා. මේ වගේ වලකින්නයි භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළේ. ආන් එයින් වැළකිලා ජීවත් වෙච්ච අය කවුරු සුගතිගාමී කරන්න හැදුවත් නැතත් ඒගොල්ලෝ සුගතිගාමී වෙනවා. මේ කරුණ ගාමිණීට පැහැදිලි කරලා දුන්නා. ගාමිණී බොහෝම සතුටටපත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා, ස්වාමීනි, මමත් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මටත් ඒ සඳහා අවසර දෙන්න. ගාමිණී හැබැයි බෞද්ධයෙක් බවට පත් වුණා. ගාමිණීට කාරණාව හරියටම වැටහුණා. එහෙනම් අසිබන්ධක සූත්‍රයේ බොහොම දීර්ඝ ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න තියෙන සූත්‍රය. නමුත් මේ පැයකට සීමා වෙන කාලේ අපි ඊට ප්‍රමාණවත් විදිහට සූත්‍රයේ ආවරණය කරමින් මේ කරුණු ටික සාකච්ඡා කළේ. අද මේ උතුම් වූ ධර්ම දේශනාව සද්ධර්ම ශ්‍රවණයට කැමති සියලු දෙනාටම දායාද කරන්ට උතුම් දායකත්වයේ දරන්නේ කළුතර නාගොඩ ජනතා මාවතේ පදිංචි වෛද්‍ය H.T.K. කපිල සිරිවර්ධන මහත්මා, වෛද්‍ය H.T. නාලිනී ජයරත්න මහත්මිය ඇතුළු පවුලේ ඥාති හිතවතුන් සහ කළුතර මහරෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ විසින් උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වුණ H.D.R. සිරිවර්ධන පියාණන්, B.K. එම්පිනෝනා,
මෑනියන් ජනක සිරිවර්ධන අයියා හා නිහාල් සිරිවර්ධන බාප්පා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් කළුතර මහරෝහලේ බාහිර රෝගී අංශයේ සියලුම සේවය කරන වෛද්‍ය නීලිකා කුලතුංග මහත්මියට ඒවගේම අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා නිමල් පියරත්න පියාණන්ට ඉන්ද්‍රාණී ගුණරත්න මෑණියන්ට සහභාගී වූ සියලුම දෙනාගේ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් පුතා තමිඳු දනුල්ක සිරිවර්ධන ශමනී ජනාදිනී සිරිවර්ධන දුව ඇතුළු සහභාගී වූ අයගේ දූදරුවන් සියලු දෙනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් දේශකයන්න් වහන්සේට හා දායකත්වයේ දරන සහභාගී වන ධර්මයේ අසන සියලු දෙනාටමත් ඉතාම ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පිරිස විසින් පින් අනුමෝදන් කළ නිදන ප්‍රාප්ත ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දූපතුන් ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයම ලැබේවා. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ මහා කුසල් අත්පත් වේවා. ඒ අයටත් සත්පුරුෂ ඔබටත් අපටත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කත්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.